ඉතාමත් කඩිනමින් සයිබර් ආරක්ෂණ පනත ගෙනීමට කටයුතු කරනවා දැන් පරිවර්තනයට ලබා දීලා තියෙනවා සයිබර් ආරක්ෂණ පනත ගේන්නේ මාධ්‍ය මර්ධනය කරන්නද කියලා අහනවා Kagala District Digital Sangwardana Committee අද රැස්ුණේ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී ගෙනීමට නියමිත සයිබර් ආරක්ෂණ පනත සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා අපි digital economy එක 2030 සඳහා ඒ framework එක එහෙම නැත්නම් ඒ රාමුව ගොඩනැගීමේ වැඩසටහන අපි නොවැම්බර් මාසයේදී අපේ අමාත්‍යවරයා හැටියට තිගව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. අපි digital කරණයට යනවා වගේම අනිත් පැත්තෙන් බැලුවහම අපි cyber අවකාශය cyber security අවකාශයත් අපි ආරක්ෂා කරගතුයි. දැනට තියෙන ගැටලු වලට වඩා අපි ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන්. අපේ දත්ත තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. දත්ත ටික ආරක්ෂා කරගන්න අපේ website එක ආරක්ෂා කරගන්න අපේ ACL-ක් සඳහා අපි ඉතාමත් කඩිනමින් සයිබර් ආරක්ෂණ පනත ගෙනීමට කටයුතු කරනවා දැනටමත් ඒක ඇටර්නි ජෙනරල් ලැබිලා දැන් පරිවර්තනයට ලබා දීලා තියෙනවා ඉතින් මේ වර්ෂය ඇතුළතදී ඉතාමත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒක සම්මත කරගන්න සයිබර් ආරක්ෂණ පනත ගේන්නේ මාධ්‍ය මර්ධනය කරන්නද කියලා අහනවා මේ විකාශන අධිකාරියේ පනත වගේම මාධ්‍ය මර්ධනය කරන්නද කියලා ඉවිල්ල අහනවා ඒකට තියෙන ප්‍රධානම දේ තියන්නේ ඒක මාධ්‍ය මර්ධනයක් නෙමෙයි අපි සයිබර් ආරක්ෂණ පනත ගේනීම තුලින් බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ රාජ්‍ය සේවය විශේෂයෙන්ම අපේ ජාතික ආරක්ෂාව සහ පෞද්ගලිකව ඒ තම තමන්ගේ දත්ත ටික ආරක්ෂා කර ගැනීම සඳහා තමයි ගේන්නේ කියන එකත් අපි මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First, Janatava Samaga.